ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා යුනි ලයිෆ් YouTube channel එකට. ඉතින් අදත් මම මේ වීඩියෝ එක අරන් එන්නේ A-level කරන නංගිල මල්ලිලා වෙනුවෙන්. මම ඔයාලට කලින් කියලා තියෙනවා MCQ paper එක දවසේ කලින් කොහොමද වැඩ කරන්නේ, රචනා ප්‍රශ්න පත්‍රයට කලින් දවසේ කොහොමද වැඩ කරන්නේ, එතකොට මේ අන්තිම දවස් ටිකේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ exam එක දවස් ටිකේ, කියන්නේ exam එක තියෙන කාලපරාස්සය ඇතුළතුල ඔයා මොන වගේ දේවල්ද කරන්න ඕනේ සහ මොන වගේ දේවල්ද නොකළ යුත්තේ කියන එක. ඇත්තටම මේ දවස් ටිකේ මම සෑහෙන Facebook group ප්‍රමාණයක දැක්කා අනුමාන ප්‍රශ්න මෙන්න මේවයි කියලා දීලා තියෙනවා. මම අද කතා කරන්නේ අනුමාන ප්‍රශ්න ගැන නෙමෙයි, උනත් මම මුලින්ම මේක කියලා පටන් ගන්න හිතුණා. දැන් කට්ටිය කොච්චරවත් කියනවනේ ෆිසික්ස් වල මේ ප්‍රශ්න එනවා, සිංහල වල මේ ප්‍රශ්න එනවා, කොමර්ස් වල මේවා තමයි අනුමාන ප්‍රශ්න, බයෝ වල මෙහෙමයි කියලා. ඇත්තටම මේ ප්‍රශ්න එන්න තියෙන සම්භාවිතාව 100%ක් කියලා අපිට කියන්න බෑ. එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒක නිසා කවදාවත් 100%ක් මේ අනුමාන ප්‍රශ්න ගැන විශ්වාසය තියන්න එපා. ඔයා හොඳට පසුගිය විභාග ප්‍රශ්න මත මේ පරිහරණය කරපු කෙනෙක් නම් ඔයා දන්නවා මොන වගේ දේවල්ද එන්න පුළුවන් සහ මොන වගේ දේවල්ද එන්න නැතුව තියෙන්න පුළුවන් කියලා. ඔයාලට සාමාන්‍ය නොලෙජ් එකක් තියෙනවා ඒ ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ, ඔයා කොතැනක දැක්කත් මොන සර් කිව්වත්, මොන මැඩම් කිව්වත්, මොන ටියුෂන් ක්ලාස් එක කෙනෙක් කිව්වත් ඔයා මේ අනුමාන ප්‍රශ්න ගැන 100%ක් විශ්වාස කරන්න එපා. හැබැයි ආවොත් ඒකකට ලියන්න සූදානම් වෙලා යන්න. ඉතින් අද මම කතා කරන්නම් දැන් මගේ මාතෘකාව යටතේ අද මට කියන්න තියෙන ටික. දැන් ඔයාලගේ MCQ paper එක තියෙනවා කියන්නකෝ. දැන් අද තියලා අද gedare eddi මතක තියාගන්න, ටික වෙලාවක් යද්දි ටියුෂන් සර්ලා සහ රෑන්ක් ගත්ත ළමයි කලින් අවුරුද්දේ අනිවාර්යෙන් මේ MCQ ප්‍රශ්න පත්‍රවලට උත්තර දානවා. ඔයා සමහර විට විභාග ලීලෙවිලා ගෙදරෙද්දී උත්තර ටික දාලා තියෙන්න පුළුවන් එක්ක Facebook group එකක, එහෙම නැත්නම් ඔයාලගේ Telegram group එකක, මොකක්ම හරි තැනක ඉන්ටර්නෙට් එකේ ඔයාට මේ ඔයාගේ MCQ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ටික දකින්න පුළුවන්. ඔයා හොඳට විභාග ලියන්න ඕනේ නම්, ඔයාට හොඳට රිසල්ට් එකක් දාන්න ඕන නම්, එක්සෑම් එක තනිකරම ඉවර වෙනකන් MCQ බලන්න එපා හරිද වැරදිද කියලා. සමහර ළමයි ඉන්නවා MCQ එක ටිකක් අමාරුයි, A1ක්වත් දාන්න තව කීයක් සෙකන්ඩ් එකකින් ගන්න ඕනේද කියලා බලන්න, B එකක් ගන්න, C එකක් ගන්න, තව කොච්චර ලකුණු මැදිද කියලා බලන්න කියලා හිතාගෙන MCQ ප්‍රශ්න පත්‍රයේ ලකුණු බලනවා. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට මේවා වැරදි උත්තර. මේ දීලා තියෙන උත්තර 50 නෙමේ, කවදාවත් මාකිස් කීම් එකේ තිබිලා තියෙන එක මම වගකීමෙන් කියනවා. මොකද මට ඒ දේ වෙලා තියෙනවා. මම 2018 ෆිසික්ස් ප්‍රශ්න පත්‍රයේදී මට මේක වෙලා. මම ඇත්තටම මං කරපු ලොකු වැරැද්දක් එක, මම බැලුව උත්තර ටික. මගේ MCQ තිබ්බේ 29යි. ඒ අයිලන්ඩ් රෑන්ක් එකක් ගත්ත අයියා කෙනෙක් දාලා තිබ්බ MCQ මාකිස් ස්කීම් එකක් බලලා. එතකොට ටියුෂන් ක්ලාස් එක සර් කෙනෙක් දාපු මාකිස් ස්කීම් එකක් බලද්දි මට තිබ්බේ MCQ 32යි ෆිසික්ස් වලට. ඉතින් මං සෑහෙන මානසිකව වැටුණා, මෙච්චරක් අරගෙන මට දැන් B එකටවත් යන්න බැරි වෙයි එහෙම කියලා. ඉතින් මං සෙකන්ඩ් එක මට ඒක නිසා වැඩිය හොඳට ලියා ගන්න බැරි වුණා, අර ඒ මානසික මට්ටම නිසා. ඉතින් කොහොම හරි රජෙන් දෙන මාකිස් ස්කීම් එක ආවට පස්සේ මම MCQ චෙක් කරා. එක්සෑම් එක ඉවර වෙලා අර මැඩම්ලා පේපර් මාකින් යන කාලෙදී, එතකොට මට MCQ 38ක් තිබ්බා. මට ෆිසික්ස් වලට ආවේ B එකක්. ඉතින් මං අර MCQ බලන්නේ නැතුව ඒ මානසිකත්වෙම ගිහිල්ලා හොඳට එක්සෑම් එක සෙකන්ඩ් පේපර් එක ලිව්වනම් මටත් ඒ එකක් ගන්න තිබ්බා. ඉතින් මට ඒ චාන්ස් එක නැතුව ගියා. ඒ උනේ මේ හේතුව නිසා. ඒක තවත් කෙනෙක්ට නොවෙන්න තමයි මම මේ දේවල් ඔයාලට කියන්නේ. ඒක නිසා කීයටවත් ඔයාලා MCQ බලන්න එපා මේ එක්සෑම් එකේ පේපර් තුන ලියලා ඉවර වෙනකම්. එතකොට දැන් ඔයාලට තියෙනවා ඉංග්‍රීසි සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක්. අපි කොමන් එක්සෑම් එක කියලා කියන්නේ කොමන් ජෙනරල් නොලෙජ් කියන එක. මෙන්න මේකෙදිත් ඔයාලට පාස් පේපර්ස් දෙක තුනක් හොයාගෙන කරන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. ගොඩක් මහන්නේ කාලීන තොරතුරු. මේ කොමන් එකේ ලකුණු 130ක් නැත්නම් ඔයාලට කැම්පස් ඇප්ලයි කරන්න බෑ. ඉතින් ඔයා 160ක් ගත්තත්, 80ක් ගත්තත්, කීයක් ගත්තත් අර ඒ ලකුණු ගන්න වැඩක් වෙන්නේ නැහැ. ලකුණු 30න් උඩ තමයි තියෙනවනේ. ඉතින් ඔය පහුගිය කාලෙදී සිද්ධ වෙච්ච අර වාතාවරණය අනුව මොන වගේ දේවල්ද රටේ සිද්ධ වුණේ, ලෝකෙ සිද්ධ වුණේ, ඒ වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් ඒ වගේම වගේ සාමාන්‍ය දැනීම IQ ගණන් වගේ ප්‍රශ්න පත්‍ර එනවා.
ප්‍රශ්න එනවා. ඉතින් ඒවට අනිවාර්යෙන් හොඳට උත්තර ලියන්න පුළුවන්. ඒක නිසා කීයටවත් ඔයාලගේ අර ප්‍රධාන සබ්ජෙක්ට් තුනට පාඩම් කරන්න තියෙන කාලය නාස්ති කරගෙන මේ කාලෙදී අර සබ්ජෙක්ට් දෙකට මේ සාමාන්‍ය දැනීම සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රවලට කාලය නාස්ති කරන්න යන්න එපා. සාමාන්‍ය කාලයක් යොදවන්න, ලොකු කාලයක් යොදවන්න එපා. ඉතින් අර මම කිව්වොත් මම කලින් කියලා තියෙනවා ඔයාලට කොහොමද මේ දවස් ටිකේ වැඩ කරන්න ඕන කියලා. ඒ විදිහටම වැඩ කරන්න. විශේෂම දේ තමයි දැන් ඔයාට හිතන්න පෙබරවාරි 7 වෙනිදා පළවෙනි පේපර් එක තියෙනවා. ඊළඟ පේපර් එක තියෙන්නේ පෙබරවාරි 14-15 වගේ අර සතියක් ඇතුළතට හිතන්නකො. ඔයා දැන් පළවෙනි සබ්ජෙක්ට් එක MCQ එක ඉවරයි. ඊළඟට සතියෙම ඔයා අර රචනා ප්‍රශ්න පත්‍රයට නෙමෙයි මහන්සි වෙන්නේ. ඔයා ඒත් සබ්ජෙක්ට් තුනම ගැන බලන්න ඕනේ. හිතන්න දැන් ඔයාලට සතියක් ඇතුළතට කාලයක් තියෙන ඔයා එක සබ්ජෙක්ට් එකටම මහන්සි වුණොත් ඔයාට අර අනිත් සබ්ජෙක්ට් දෙක මග ඇරෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම ඒ කාලය තුරත් සබ්ජෙක්ට් තුනටම මහන්සි වෙන්න, දැන් එක සබ්ජෙක්ට් එකක් තනිකරම ඉවරුණා නම් ඊළඟ සබ්ජෙක්ට් දෙකට හොඳට මහන්සි වෙන්න. මෙහෙම තමයි මේ දවස් ටිකේ අනිවාර්යයෙන්ම ඔයා වැඩ කරන්න ඕනි. කීයටවත් එක සබ්ජෙක්ට් එකක් විතරක් දවසම කරන්න එපා. අඩුම තරමේ අර සබ්ජෙක්ට් එකේ MCQ පේපර් දෙකක්වත් කරලා ඉවර කරගන්න පුළුවන් නම් මේ දවස් ටිකේ තරමං කිව්ව විදිහට පාස් පේපර්ස් කරන්න. ඉතින් මේ විදිහට කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම වරදින් නැතුව හොඳට එක්සෑම් එක ලියන්න පුළුවන් වෙනවා. විශේෂම දේ තමයි ඔයාලට එක්සෑම් එකේදී කටුකොලයක් දෙනවා. මේ එක්සෑම් එකේදී කටුකොල එකක් නෙමෙයි 3-4ක්. ඔයාලට කැමති ප්‍රමාණයක් කටුකොල ඉල්ල ගන්න පුළුවන්. එක්සෑම් එකේ පේපර් එක ඔයාලට බෙදන්න කලින් ඔයාලට කටුකොල දෙකක් විතර දෙනවා. ඔයාලට දැන් සමීකරණ එහෙම තියෙනවා අර නිකන් ඔයාලා අලවගෙන යනවා වගේ තියෙන මතකේ. ඔයාලට ගිහිල් ඉවර වෙලා එයා අත්සන් කළ විභාග ශාලාධිපතිවට අත්සන් කළ දුනේ කටුකොලේ ඔයාට මේ සමීකරණ ලියා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා බනින්නේ නැහැ. ඔයා කැමති දෙයක් ඔයාට ප්‍රශ්න මේ කොලේ කටුකොලේ ලියා ගන්න පුළුවන්. එයාලා බනින්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ඒ දේවල් කරන්න. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකදී ළඟදිම හමු වෙමු. මේ වගේ වටිනා දේවල් ගැන දැනගන්න මගේ channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.